සාධනාදයක් පවත්වන්න නමස්කාරයක කියන්න පන්ස්විල් සමාදංවීමට බොද්ධහා गच्छामि धम्मं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि दुतेऽम्पे बुद्धं शरणं गच्छामि අම්පෙ ධම්මං සරනංගච්ඡාහි දොතේ අම්පෙ සංගහන් සරනංගච්ඡාහි තතේ අම්පෙ බුද්ධන් සරනංගච්ඡාහි අම්පෙ ධම්මං සරනංගච්ඡාහි තතේ අම්පෙ සංගන් සරනංගච්්ඡාහි පානාතෙ පාතාවේරමනේ සෙක්කහ පදං සමාධ්‍යමි අදෙන්න්නා ධනාාවරමනේ සෙක්කා පදන් සමාධ්‍යමි කාමේ සෝමෙච්චාචාරාවරමනේ සෙක්කා පදන් සමාධ්‍යමි. මොසාපාදාවේරමනේ සෙකහා පදන් සමාධ්‍යමි සුරාමේරය මජ්‍යපමා ද්ටහානාවේරමනේ සෙක්කාපදං සමාධ්‍යමි සමන්තා චක්ක වාලෙසෝ අත්‍රාගච්චන්තො දේවතා සද්ධම්මංමොනේරාජස සුනන්තෝසගගමොක්කදං ධම්ම සවන කාලු අයම්බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු, අයන් බදන්තා නමුතස්සෙ භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතෝ අරහතෝ සම්මා සම්බුදදස්ස කින්සූද විත්තං පොරසස්ස සෙටං කෙන්සෝසචෙන්නෝ සුකමාවහාතේ කෙන්සූහාවේ සාධ තරංබ්‍රසානං කතංජීවිං ජේවිතමාහුෙට රන්තත සද්ධර්ම ශ්‍රවනාබිලාසී වාසනාවන්ත සැදහැති පිංබතුනි සියලු දෙනාමාද ඒරාසී වන්නට යෙදනේ තතාගත භාග්‍යවත් වූ අරිහත්තෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සද්ධර්ම සාගරෙන් අන්සු මාත්‍රයක් තරංගූ බිඳක් ශ්‍රවණය කිරීමේ අදහසින් තේ අදහස මුදුම් පත් කරවා ගන්නට ධර්මශ්‍රවනය සඳහා පැමිණි පින්වත් හැම දෙනාම නැවත බරක් සාධනා දෙයක් පවත්වලා ලොතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේ සිත ධර්මෙන් බිඳක්ශ්‍රවණය කරන්න තු අද ධර්මදේශනාවේ මාතෘකාව සඳහා පාදක කරගත්තේ ආලවක සෝත්‍රේන වටිනා ගාතාරත්නයක් අලාවු නුවරට සමීපේ ආලවක යක්ෂ කියන බවනට තතාගත බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථාවේ යක්ක්ෂ සමාගමකට සාභාගිවෙලා හිටපෝ යක්ෂ සේනාපති කෙනෙක්වෙච්ච ආලවකයක්ෂයා බුදුරජාණන් බහන්සේ තමන්ගේ විමානයට වැඩම කරලා තියන බව දැනගන ශ්‍රමණයන් බහන්සේනමක් තමන්ගේ බවනය සිටිනා බව දැනගන මෙ ශ්‍රමණයන් බහන්සේට නික්මෙන්නයි වරක ප්‍රකාශ කරනවා නික්කම සමනාති නික්මන්න ශ්‍රමණය කියලා අතාගත බදුරජාණන් වහන්සේ ஆளவයක්சியாரை அனுுகம்ப்பாவின் மனவை කියலாம் விமானேன் நெට භාග්‍යතුන් වහන්සේ වැமக்கலாம்ැ ஆளවයක්ෂට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ නැත් தම් ශ්‍රමණයන් වහන්සේ தමங்க වச்சனයට அவனත කරගண்டோනී කියලා ஆலவයක්ෂயா දැවත කියනවා පවිස සමනාති බවන ඇතුළට පිවිසෙන්නේ කියලා තතාගත බුදුරජාණන් වහන්සේ මේ බව නඇතුළට පෙන්වතන බොෝම නහතමානීව වැඩම කළ නැවතත් මේ ආලවකයක් සයා නැවතවාරයක් නික්කම සමනාතිී කියලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා නික්මෙන්නේ කියලා නැවත වරක් භාග්‍යතුන් වහන්සේ භවනෙන් එළියට පිවිසිය විදියට පෙන්වතුන කීපවතාවක්ම භාග්‍යවතුන් වහන්සේ බවන ඇතුළටත් පවනින් පිටතාත් භාග්‍යතුන් වහන්සේ වැඩමක් කළ දැංආලවකයක්සයා භාග්‍යතුන් වහන්සේ වෙහසට පත්කිරීම අදහසින් මේ වගේ කීවාට භාග්‍යවතුන් වහන්සේ බවන ඇතුළට පිවිසච්්‍ය අවස්ථාවේ නතාගත බුදුරජාණන් වහන්සේ මෙ යාලවක යක්ෂයට සඳහන් කරනවා යක්ෂය ඔබදැන් මොනවකිෙව්වත් මං මේ විමානයෙන් එළියට වැඩම කරන්නේනේ පුළුවන්දයක් කරන්්ඩිකිවවා. මෙවෙලා යාලවක යක්ෂයට සිහිපත්වෙනවා සාංසාරිකව තමන් ප්‍රශ්න කිහිපයක් ඉගෙන ගත්තා හැබැයිඒ ලැබිච්ච ප්‍රශ්නවලට පිළිතුරු කොයිම බුද්ධ සාසනයකවත් තමන්ට ලැබිල තිබු නැති බව මේ බව දැනගෙන ආල්වකයක්සයා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ශ්‍රමණයන් වහන්ස මං ප්‍රශ්නයක් කහනවා ඒ ප්‍රශ්නට මට පිළිතුරු දුන්නොත් ඔබ වහන්සේට මගෙන් ගැලවිල ගිහැකි. හැබැයි ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරිවුනොත්. පාදේසු ගහිත්වා දෙපාවලින් අල්ලාගෙන පාරගංගායන් කිපිස්සාමීතයේ මුහුදු පරතෙරට ගිහින් දානුව කියනවා. නැවත සඳහන් කරනවා ආලවකයක්සයක් ශ්‍රමණයන් භහන්සමගේ ප්‍රශ්න වලට පිළිදුරුදුන්නෙ නැතොත්. ඔබ වහන්සේගේ හරදය වස්තුව ඔදුරල ගන්නවා කියනවා. හදයංවා පාලිස්සාමි, හරදය වස්තුූ ඔදුරනවා කියනවා. දැම් මෙවැනි, අරජන භාග්‍යතුන් වහන්සේටෙල්ල කරනවා මේ ආලවකයක්සයක් හැබැයි භාග්‍යතුන් වහන්සේ බොහෝම කරුණාවෙන් පෙන්වතුනි මහා කරුණාවෙන් යොත්තව මේ ආලවක බවන තුළ අකම්පිතව වැඩි සිටියා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ආලවකයක්ෂයට ඇවැත්නී යක්ෂය මේ වනතෙක් මේ ලෝකදාාතුේ දෙවියෙක් මරෙක් බඹෙක් බුදුරජාණන් වහන්සේටේ බන්දක් කරන්ද පුළුවන් කෙනෙක්. දෙපාවලින් අල්ලල මුහුදු පරතලට දමන්න පුළුවන් කෙනෙක්. හර්දය වස්තුව පළල ගන්න පුළුවන් කෙනෙක්. මේ ලෝකධාතුේ පහළ වෙලා නෑ කියනවා. පාගතුන් වහන් සඳහන් කරනවා. සදේවකයේ ලෝකයේ සමාරකයේ සප්‍රබ්මකයේ සස්සමනක් බ්්‍රාක්්මණයා, පජාය සදේව මනුස්සාය මේ තුල්ල ෝක ධාතුවය කොතනකවත් භාග්‍යවතුන් වහන්සේට එබඳ තරජන කරන්න පොළුවන් කෙනෙක් එබඳ ජීවිතහානියක් කරන්න පොළුවන් කෙනෙක් පහලවෙලා නැති බව ඔන්වහන්සේ සඳහන් කරනවා ඔබ කැමතිනං ඔබේ ප්‍රශ්නටික ඉදිරිපත් කරන්න කියල සඳහන් කරනවා අපංගුත්තනි. මේ වෙලාවෙේ ආලවක යක්ෂයා. බොහෝමබුද්ධිමත්ව බොහෝම බුද්ධිමත්ව පෙන්වතුනේ ප්‍රශ්න කිහිපයක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඉන් පලවෙනි ප්‍රශ්නය තමයි පෙෙන්වතුනේ කෙන්සෝද විත්තම් පරිසස්ස සෙට්ටන් මේලෝගේ යංකිසි මනුස්සේකොට වටිනාම වස්තුූ අක්තියනවද ශ්‍රමණයන් වහන්සේ වස්තුව මොකක්ද කියලා හනුව බලන්න පංවතුන කොච්චර බුද්ධිත්. ප්‍රශ්නයක් දෙේදිරිපාත් කළේ මේලෝකෙ මනුස්සයකුට තියන ව වටිනාම වස්තුවම කදද කියලයි මේයහන්නේ. දැම් බලන්න අපෙන් ඇහුවෝත් අපි මොනවාද දෙන පිළිත්තුරු. අපි කියයි ස්වාමිදියනිය මට වටිනවා ස්වාමිය මට වටිනවා දරුවෝ මට වටිනවා යානවාහනු මට වින් වටිනවා ඉඩකඩම් මට වටිනවා ඕ අන පිංගතුනි අපෙන් පිටව වෙන පිළිතුර. නබත් බලන්න භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙයාලව කයක්ෂට සද්ධීව විත්තම් පුරිසස්ස සෙට්ටං. මේ තුල්ලෝක ධාතුේ මනුස්සයකුට යම්වස්තුවක් වටිනවනං ඒ වෙන මොනවත්නෙ මේේ ශ්‍රද්ධාවයි කියලා. බුද්ධ දම්ම සංග කියන ත්‍රවිධරාත්නයට පෙන්වවනේ යම්කිසි කෙනෙක් සැබෑ පැහැදීමක් ඇතිකරගෙන තියෙනවනං. අවෙච්ච ප්‍රසාධයක් ඇතිකරගෙන තියෙනවනං. ඒ තමයි පෙන්ගුතුනේ ලෝකධාතුවේ පුද්ගලයකුට තියෙන වටිනාම වස්තුව වන්නේ කියලා ලොතුරා බුදුපාණන් වහන්සේ දේශනා කොට වදාල. දෙවනි ප්‍රශ්නය බලන්න්න පෙන්ගුතු නඒ ප්‍රශ්නයක් හරි බුද්ධිගෝචරයි. හරීම බුද්ධිමත් ප්‍රශ්නයක්. දෙවන ප්‍රශ්නය කෙන්සු හවේ සාදු තරං රසානං කින්සූ සොචින්න්නෝ සුකමා වහතේ. යම්කිසි කෙනෙකුට යම් ධර්මයක් සැපඵල ගෙනත් දෙනවාද. සංසාරයේ පුරාවට සැපඵල ගෙනත් දෙන ධර්මය මොකද්‍යශ්‍රමණයන් වහන්සේ කියලා විමසනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා දම්මෝ சොචන්නෝ සුකமாවහාතයි සසර සැපවිදිනෝනම් පිගතුනே කුසලධර්මවල පිහිටෙමයි. ය කිසිනෙක් සංසාරයේ සැපවිින්දනය කරනවනං තමතමන් වපුරපු දේ අනුව තමයි පංවතනේ අස්සනු නෙලාගන්න ලැබෙන්නේි. එනම් තමන් කුසලයක් වැැපපුරුවානම් සැපඵල බුක්තිවිඳින්න පුළුවන්කම ලැබෙනවා. ආලවක යක්ෂසියාගේ දෙවනි ප්‍රශ්ණයටත් මනාපිළිතුරක් ලැබුන පෙන්වතන. තුන් එනි ප්‍රශ්ණය තමයි කින්සූ හවේසාදුු තරන් රසානං, ශ්‍රමණයන් වහන්ස මේ ලෝකයේ තියන ශ්‍රේෂ්ට්‍රම රසයමකක්ද පුද්ගලයකුට ලබන්න තියන ශ්‍රේෂ්්‍රම රසයමකක්ද කියලහනවා ඒ වෙලාවේ භාග්‍යමත්වෝ බුදුරජාණන් වහන්සේ. ආලවකයක්ෂයට සඳහන් කරනවා ආලවකය සච්චං හවේසාදු තරංරසානං මේලෝකයේ පුද්ගලයකුට විදින්න තියන ඉහළම රසය තමයි. සත්‍යය නැමැති රසය දැම් බලන්න පෙන්වතුනි භාගෙවත් වූ ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරපු සද්ධර්මයට පෙන්වතුනි අදටත් අපි නමස්කාර කරනවා. අදටත්තේ දර්ුමයට ගරු කරනවා ඒ ධර්මරසය අදටත් අපි විඳිනවා මේ ඇත්වාද මේ සැදී පැහැදී දර්මයට දෙකංයොවා බලා සිටින්නේ දර්මය ඒ තරං සත්‍යවාදී නිසා භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් යම් තැනක දේශනා කලාද ඒ ධර්මය ස්වක්කාත දර්මයක්මයි අකාලික ධර්මයක්මයි ඒ නිසා පෙන්ගතුනේ සත්‍ය දර්මය මේ තුන් ලෝකමතියන ශ්‍රේෂ්ට්‍රම රසය බවට පත් වෙනවා ඊළගිට පෙන්ගතුනේ ආලවකයක්සය අහන හතරවෙනි ප්‍රශ්ණය කතන් ජීවිෙන් ජීවිත මාහු සෙට්ටන්තේ ශ්‍රමණයන් වහන්ස මේ ලෝකයේ මිනිස්සු ජීවත්වෙනවා විිවිධ විවිධ විදිහට ජීවත්වෙනවා හැබැයි ඒ හැම ජීවිතයක්ම ශ්‍රේෂ්ඨ ජීවිතයක් බෞට පත්වෙන්නේ නෑ. දැම් බලන්න පින්ංගතුනි සමහර පොද්ගලයෝ මෙලොව ජීවත් වෙලා තමන්ටත් වැඩක් නැතුව අනුන්ටත් වැඩක් නැතුව මිය පරලව යනවා කොතෙකුත් මිනිස්සු ඉන්නවා ජීවිත ගත කරණය අධර්මිකව ජීවත් වෙනවා අධර්මික ජීවත්වෙලා මිය යනවා ධර්මය ජීවිතයට සමීප කරගන්නේ ධර්මය ජීවිතයට ගලපගන්නේ ඒ ජීවිත ම පෞකාර ජීවිත පංවතුනි හැබැයි ධර්මානකූලුව ගෙවන ජීවිතය මොනතරං ශ්‍රේෂ්ට්‍රද මෙේදී අහනවාලව කයක්සයා කතන් ජීවින් ජීවිත මාහු සෙට්ට අන්තේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේලෝකයේ මනුසේක් ලබන ශ්‍රේෂ්්‍රම ජීවිතය මොකක්ද කෙනෙකුට ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම ජීවිතය මොකක්ද කියලා හනවා ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වතුනේ කරුණාවෙන් මෛත්‍රයෙන් ආලවකයක්ෂයට සඳහන් කරනවා ඇවැත්නේ ආලවකය මේලෝකේ ගෙවන්නතින ශ්‍රෂ්ඨම ජීවිතය තමයි ප්‍රඥාවන්ත ජීවිතය කියලා ප්‍රඥාවන්ත වියේතුයි පඥ්ඥා ජීවිත ජීවිතමාහු සෙට්ටන්ති ප්‍ර්ඥාවන්ත ජීවිතයේ තමයි පංගතුන මේ ලෝකෙ පුද්ගලය කුටගේ වන්න තියෙන ශ්‍රේෂ්්‍රම ජීවිතය මොකදද පතුනි ප්‍රඥාවන්ත ජීවිතයේ කියන්නේ අපිට උගත් කන්නම් පංවතුනි පොතපතින් ලබන්න පුළුවන් බද්ධිමත්කම සහරවිිට උපතින් ඇැරගෙනන්න පුළුවන් හැබැයි ප්‍රඥාවන්තයා කියන්නේ සරුදේ සරුවිදිට ලබාගන්න නිසරුදේ නිසරවිදිට බැහැර කරන කෙනා කවදාාවත් ප්‍රඥාවන්තයා නිසරුදේ සරුදේ විදිහටවත් සරුදේ නිසරු දේ විදියටටවත් බැහර කරන්නේ නෑ සැම වෙලා එම සරු දර්මයක්ම ලබනවා ඒ නම් පංවතනේ මේතුල්ලෝක ධාතුේ මනුසේක් ගෙවන ශ්‍රේස්තම වටිනාම ජීවිතය තමයි ප්‍රඥ්ඥාවන්ත ජීවිතය ප්ඥා ජීවිං ජීවිතමාහු සෙට්ටන්ති හරිම ශ්‍රේෂ්ටයි පංවතුනි. ඊළඟට ආලවකයක්ෂයක් තවත් ප්‍රශ්න කීපයක් හනුවත්. දැන් හරි සතටයි යාලවකයක්ෂයට තවන් සසරේ ඉගෙන ගත්ත ප්‍රශ්න ටිකට පිළිතුරු ලැබෙනවා තතාගත ගෞතම සාන්තිනායක තිලෝගොර බුදුරජාණන් වහන්සේගින්. ඊළඟටහනවා ඊළග ප්‍රශ්නය කතාංසු තරති ඕගං කතාන්සු තරති අන්නවන් කතාන්සු දුක්කං අච්චේතේ කතාන්සු පරිසුජ්ජති කියල පංතුනිි කොහොමද ශ්‍රමණයන් වහන්ස ඕගයන් තරණය කරන්නේ මොුණදු පංවතුන ෝගයන් කියන්නේ සසර බිහිවෙන සත්වයෝ චතු රෝගවලට අහුවෙලා යනවා ොද පංගතන චතුරෝග කාමෝග බවඕග දිිට්ටියෝග සහ අවිද්‍යා කියය නෝග මෙලව ඉපදින සෑම සත්වයෙක්ම නොදැන ගහගනයන සැඩ පහරවල් හතර තමයි ඔන්නොය චතුරෝග අපි දන්නෙත්නෑ අපි ඔය ඕග හතරේ ගාගනයනවා කාමෝගෙටාහු වෙලා ගාගනයනවා ඩිට්ටියෝගෙට අහු වෙලා ගාගනයනවා බවෝගෙට අහුවෙලා ගසාගෙන යනවා අවිද්‍යා ඕගෙට අසු වෙලා ගසාගන යනුව පංවතුනි. බලන්ඩ කොච්චර බුද්ධිමත් ප්‍රශ්ණයක්ද මේ යාලවකයක් සය අහන්නේ කියලා. ශ්‍රමණයන් වහන්ස කොහොමද ඕගහතරජය ග්‍රහණය කරන්නේ. කතන්සු තරතී ෝගං කොහොමද ශ්‍රමණයන් වහන්ස චතුර්රෝගයන්ගෙන් මිදෙන්නේ මේ වෙලා විභාග්‍යතුන් වහන්සේ බොහොමා අනුකම්පාවෙන්. ආලවකයක්ෂයට සඳහන් කරනවා සද්දාය තරතී යෝගං වෙන කිසිම විදිහකින් ඕගයන් තරණය කරන්න බෑ ශ්‍රද්ධාවෙන් පමණයි චතුර්රෝගයන් තරණය කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරුණු දැන පැහැදීමෙන් දර්මය කෙරෙහි කරුණු දැන පැහැදීමෙන් මහා සංගරත්නය කෙරෙහි කරුණු දැන පැහැදීමෙන් පෙන්වතනේ අපට මේ ඕගය, අරණය කරගන්න පුළුවන් කමලැබෙනවා. සද්ධාව තියන කෙනා කාමෝගෙට අහුවෙන්නෑ බවෝගෙට අහුවෙන්නෑ දිට්ටි යෝගෙට අහුුවෙන්නෑ අවිද්‍යා ඕගට අසුවෙන්නේ නෑ පෙෙන්වතුනිි. එහෙනම් යංකිසි කෙනෙක් චතුරෝගයන්ගෙන් මිදන්න ඔත්සාහ කරනවානං එයා අනිවාරයෙන්ම පෙන්වතුනේ සද්ධාව පුරුදු කළයුතුමයි සද්ධහාාව පුරුදු කළ යුතුයි ඊළඟටහන ප්‍රශ්නය කතාන්ස තරතී යන්නවන් මෙතන අන්නවන් කියන්නේ පෙන්වතන සසර නැමති සාගරය අපි ඇමෝම මේ සංසාරයේ නැමති සාගරයේේ ඉමක් කොනක් නැති තැනක වැටිලයින්නේ සසර නැමති සාගරයකට වැටිල තියෙන්න්නේ සයුර කියන්න පෙන්වතන මහා චන්්ඩ රලපෙල තියෙන තැනක් මේ රලට අහුවෙලා ගසාගෙන යනවා සංසාර නැමති සාගරටාව වෙලා ගහගෙන යනවා. බලந்து ஆலவுக்கு යක්ෂ්‍යහනවා ශ්‍රමණයන් වහන්ස කතන්ස තரති අන්නවන් කොහොමද මේ සංසාර සාගරයේ ජයගන්න කියලා. ඒ වෙලාව භාග්‍යවත්த்தோ தතාගත බුදුරජාණන් වහන්සේ அනුකම්පාවිම්ම දේசනා කරනවා? ஆலவக்கය මේ அන්නවன், සංසාර සාගරය ජයගණ්ඩ තියන එකම මාර්ගය තමායේ අපමාදේන අන්නවන් අප්‍රමාදී භාවය මොකදද පෙන්වතනේ දර්මේ අප්‍රමාදී භාවය කුසලේ අප්‍රමාදී භාවය පිංකරන්නේ ගිහාම පෙන්වතනි අපි ගොඩක් වෙලාවට පිංකරන්න වෙලාවල් හුවෙනවා කුසල් කරන්න වෙලාවක් නෑ කියනවා හැම දේටම වෙලාවක්තියනපිට කුසලය සම්පාදනය කරගන්න වෙලාවක්නே මෙතන තතාගත ධර්ම අනුව යනකෙනා සංසාර සාගරයේ ජයගන්න කෙනා අප්‍රමාදී කෙනෙක් එයා කුසලේට කම්මලි කෙනෙක් නෙමයි හැම වෙලාවග තමන්ග ජීවිතය දානාදී කුසල කර්මයන්ට සீලාදී ගුණධර්මයන් වඩண்டு භාවනාදී කුසලධර්මයන් වඩண்டு, තමන්ග ජීවිතය නිරන්තර හුරු කරනවා. ஆேக்கனா அප්‍රமாதிී කෙනෙක්. ஆන්නේேக்கෙනனா කුසලට පසசුபට වෙண்ணனே.ුවක බුදුරජාණන් වහන්සේ පංවතුනි දහමි පෙන්නල දෙනවා දන්ந்தෙන්ඩ හිතන කෙනා හැමවෙලාම දෑ දෝනே කරගනண்ட කියල දන්ந்தேண்டு. தමල් அங்கට කොයි වෙලාවෙது அසරණ මனுුසයක් එෙන්නේ තමන් සන්තක දෙයක් දෙඩ, මේ අත්දෙක නිර්ලෝබීව පාවිච්චි කරන්න්න කියනවා. සිල්ගන්න මනුස්සයට හැම්ම දවසක්ම පෝය දවසක් පෙන්ගතුනි. පෝය දවසක් කොයෙනුවනේ අපි සිිල්ගණ්ඩ හැබැයි පෙන්වතුනේ සිල් සමාදංවෙන්ඩු ඕන කෙනාට හැම්ම දවසක්ම පෝය දවසක්. භාවනා කරන්්ඩ ඕනි කෙනාට පෙන්ගතුනේ හැම්ම දවසක්ම හමටහනක් පිංවතනඒනිසා අප්‍රමාදී වෙනගෙන කවදා හෝ මේ සංසාර සාගරයේ ජයගන්නවා අපමාදන අන්නවන්. තතාගත බුද්ධ ඥානට අනුව වෙන ක්‍රමයක් නෑ සසර සාගරයේ ජයග්ඩ තියන එකම මග අප්‍රමාදීවීම පමණයි. ඊළඟට පංවතනේ ආලවක යක්ෂය අහන ඊළඟ ප්‍රශ්නය අතන්ස දුක්කං අච්චේති කොහොමද දුකජයගන්නේ බුදුහාමුදුරුවනි ශ්‍රමණයන් වහංස කොහොමද දුකජයගන්නේ. අපි හැමෝම ජාති දුකට පත්වෙලා ජරාදුකට පත්වෙලා ව්‍යාදි දුකට පත්වෙලා මරණ දුක වැළඳගන්න අපඉහතනි. යම් දවසක මේ සියල්ලා අත හැරයන්න සිද්ධ වෙන දවසක් කෙනවා සබ්බම් පහාය ගමනයන් සියල්ලා තෑරාපයනවා. ඒනි සාම දුක්ක සාගරයට හසුවෙලායින්න අපිට දුක ඉක්නෝල යානු මාර්ගයක් පේන්නේ ආලවකයක්ෂයක් සඳහන් කරනවා. ශ්‍රමණයන් වහන්ස බැලබෙලුවඇත හැමෝම සෝක කරනවා හැමෝටම සෝකයේ හටගන්නවා යක්ෂේවන අපටත් සෝකයේතියෙනවා මනුසලෝකේ සෝකයතියෙනනවා දි්‍යලෝකෙට් ෝකය තියනවා සාමේනී ශ්‍රමණයන් වහන්ස සෝකය දුක ඉක්මවලා යන්න කොහොමද කියලා හනවා. පලන්න පින්ගතුනි කොච්චර බුද්ධිමත් ප්‍රශ්න ටිකක්ද මෙයාලවකයක් සය යොමු කරන්නේ කියලා. මේ වෙලාවේ තතාගත සාන්තිනායක තිලෝගුර සම්බුදු අමාමෑණියන් වහන්සේ බොහෝමත්ම අනුකම්පාවෙන් දේශනා කරනවා. ඇවැත්න යක්ෂය ஆලවකය දුක ජයගණ්ඩ දුක ඉක්මවල යන්ඩ වෙන ක්‍රමයක් නෑ. විරේන දුක්කං අච්චේත වීරයෙන් පමණයි දුකජයගන්න පුළුවන් කියලා සිල්වතුන් වහන්සේ නවක් වුණත් වීර වැඩුවොත් අධිගමේකට යන්ඩ පුළුවන් මාර්ග පලේකට යන්ඩ පුළුවන් ඔබ වුනත් පෙන්වතුන වීර වැඩුවොත් මොකටද වීර්ෙවාඩන්න කුසලයට කුසල ධර්ම හඳුනාගෙන කුසලේට වීරෙ වඩන කෙනා පෙන්වතන අධිගමේකට යනවා මාර්ග පලේකට යනවා එයාට නිවන බොහෝ දුරකනෙමෙයි නිවන බොහෝ ළඟක ඒනිසා පෙන්ගතනේ විරියෙන් පමණයි මේ දුක ජයගන්න පොළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විරයේන දුක්කං අච්චේති මේ දුක ඉක්මවල අන්ண்டතියන එකම ගුණාංගේය තමයි වීරය බලන්න පේගතුනි කොච්චර බුද්ධිමත් ප්‍රශ්නටිකක්ද ොචර බුද්ධිමත්ව ප්‍රඥාවන්තව තතාගත බුදුරජාණන් වහන්සේ මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවද. ඊළඟ ප්‍රශ්නය අහනවා කතන්සු පරිසුද්්‍යතයේ කොහොමදි ශ්‍රමණයන් වහන්ස පිරිසිදු වෙන්නේ. බලන්න පෙන්ගතන අපි පිරිසිුදු වෙන මාර්ගතයන වනනේද. පිරිසිදු වෙන්නේ ගත විතරයි අපේ බොහෝ වෙලාවට අපි දවසකට දෙතුම් වතාවක් මේ සරීරයේ පිරිසුදු කරනවා. අන්‍ය අන්ට දුගදහමන නිසා අන්න්‍යයන්ට අප්‍රසන්ඩ වෙන නිසා දවසකට දෙතුම් වතාවක් අපේ සරීරයපී පිරිසිදු කරනවා හැබැයි හිත ඇතුළෙ කෙලෙස් කසට හිත ඇතුළේ කෙලෙස්කුණු පිරිලා ඒවායින් කරන්ඩ මහන්සි වෙන්නේිනේ මෙත නාලවකයක් සයහන්නේෙ කොහොමද කොහොමද ලෞකිකහා ලෝකෝත්තර වසයෙන් පිරිසුදු වෙන්නේ කොහොමද කියලාහන්නේ ලෞකික වසෙන් කෙනෙක් පිරිසදු වෙන්න ශ්‍රමණයන් වහන්ස මකක් කළ යුතුද ලෝකෝත්තර වසෙන් පිරින්න ශ්‍රමණයන් වහන්ස කුමක් කළ යුතුද කියලා මේ වෙලාාව தතාගත ලෞතරපදපියන් වහන්ස පිළතුරු දෙනවා ஆளவக்கய බාහිර පිරිසුදුකමින් වැඩක්නෑ බායිරවසයෙන් පිරිසිුදු වෙලා වැඩක් නෑ අභ්‍යන්තරවසයෙන් පිරිසිදුවෙන්න ඕන. අභ්‍යන්තර වසයෙන් පිරිසිදු වෙන්නනං ප්‍රඥාවෙන් පිරිසිදුුවේ උතුමයි. ඒද සඳහන් කරනවා පඥ්ඥාය පරිසුද්ජතී කියලා. කෙනෙක් පිරිසිදු වෙන්නේ ප්‍රඥාවෙන් පිින්වතුනි. වෙන කිසිමදේකන්නෙමෙයි ප්‍රඥ්ඥාවෙන්. සරුදේ සරුවිදියට හඳුනගන්න. නිසරුදේ නිසරුද විදියට හඳුනගෙන බැහැර කරන කෙනා. ප්‍රඥාවන්තයා ආණ්‍යේම නුවනක් ප්‍රඥාවක් තියන කෙනා පිරිසිදු කෙනෙක් එයා පිරිසිදු සිල්රකිනවා පිරිසිදු දානාදී පින්කංවල යෙදනවා පිරිසිදුව භාවනාදයේ කර්මස්ථාන ප්‍රගුණ කරනවා එහනම් පංගතනේ පිරිසුදු භාවය ගැන තතාගත බුද්ධ වචනය කොච්චර වටිනවාද පේජීවිතයට. ඊළඟට මේ වකයක් සයක් තවත් ප්‍රශ්න ටිකක්ක හනවා භාග්‍යතුන් වහන්සේගෙන් කතන්සු ලබතේ ප්ඥං කතන්සු විින්දතයේ දනන් කතන්සු කිත්තිම් පප්පෝතේ කතම් මින්තානි ගන්තති කියලා ඊලඟ ප්‍රශ්නටික කොහොමදි ශ්‍රමණයන් වහන්ස ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා හනවා ප්‍රඥාව ලබන්නේ කොහොමද. නුවන පිරිසිදු කරගන්නේ කොහොමද. ඥානය තීර්ව කරගන්නේ කොහොමද මේ කාරණාව වහනුව. මෙහිදේ පංවතන භාග්‍යතුන් වහන් සඳහන් කරනවා. සබද්ධහානෝ අරහතන් දම්මන් නිබ්බාන පත්තියා. සුස්සුතා ලබතේ ප්ඥන් අප මත්තෝ විචක්කනෝ කියලා.හරිම අස්සනයි පංවතන මේ ධර්ම කාරණා. සතාගත ධර්මය ජීවිතයට සමීප වෙනකොට පෙන්වතන. ඔබට දැනේවි ඔබේ ලේදාාතුව පිරිසදු වනවා මේ ධර්මය අසද්දිී. භාග්‍යතුන් වහන්සේගෙන් ආලවකයක් සයා අහන්න ඊළංග ප්‍රශ්නය, කොහොමද ශ්‍රමණයන් වහන්ස ප්‍රඥ්ඥාවලබන්නේ, කොහොමද ප්‍රඥාවලබන්නේ. කොහොමද ධනය විඳින්නේ. ලෞකික ලෝකෝත්‍ර ධනී විඳින්නේ කොහොමද ඊළඟටහනවා. කතන්සු කිත්තිම් පප්පෝති කොහොමද කීර්තිය ලබන්නේ ගෞරවේ ලබන්නේ කුහොමද. කීර්තිය කියන එක අපි කාටත්තෝනි වෙනවා. මේ කීර්තිය ලබන්්ඩ ඕන සාධාරණුව ජීවත්වෙලා පින්වතුනි. සාධාරණව ජීවත්වෙලා සාධාර්ණව පින්දහම් කරලා සාධාරණව කුසල්වඩල කීර්ති ප්‍රසංසාාව ලැබුවට කමක් නෑ. අද බොහෝ වෙලාවට වර්තමාන සමාජයේ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අසාධාරණයෙන් ජීවත් වෙලා කීර්තිය ලබන්න අවැඩ අසාධාර්ණය කරලා පැසසුම් ලබන්න හැබැයි පෙන්වතන ධර්මයට අනුවනං නිවරදි කීර්තියක් ලබන්ඩ නිවරදි ප්‍රසංසාාවක් ලබන්න ප්‍රඥ්ඥාවන්තයන්ගෙන් නුවනැත්තන්ගෙන් ප්‍රසංසා ලබඩනං සාධාර්ණුව ජීවත්තෙන් දෝන එනම් මේදී අහනවා ආලවකයක්සයක් කොහොමද කීර්තිය ලබන්නේ ශ්‍රමණයන් වහන්ස. කතන්සු මිත්තානි ගම්තති කොහොමද මිත්‍රයෝ ලබන්නේ කියලහනවා. පිරිසිදු මිත්‍රයෝ පාපමිත්‍රයෝ නෙමෙයි යහපත් කලයානමිත්‍රියෝ ලබන්නේ කොහොමද කියලහනුව මේදේ තතාගත බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සද්ධහානෝ අරහතන් දම්මන් නිබ්බානු පත්තියා සුස්සුතා ලබතේ ප්ඥං අපමත්තෝ වෙචක්කනෝ පිවතුන මේ තුල්ලෝක නාාතු අරහතුන් වහන්සේල පහළ වෙනවා අද වෙනකොට පෙන්වතුනේ රහතන් වහන්සේලා ජීවමානු වැඩෙන් අවස්ථා ඇති නමුත් අපට ගවේෂනය කරලා හොයාගන්න බැරිවෙන්න පුළුවන් හරීම දුර්ල බායි රහතන් වහන්සේලාගේ පහළවීම හැබයි පවත්නේ අපට කල්්‍යයාානමිත්‍රියන් වහන්සේලා ඉන්නවා ධර්මය දැනගන්ண்டு කෞද කල්්‍යයානමිත්‍රියන් වහන්සේලා ගරතර මහා සංගරත්නය දැනවගත්කන්තියන ධර්මයේ ඉගෙනගත්ත ධර්ම ශාශ්‍රීය වසයෙන් ඉගෙනගත්ත ஆර්ථයයි ධර්මයයි ප්‍රගුණ කරපෝ කල්්‍යානමිත්‍රියන් වහන්සේලා ඕනෑ තරං මේ ලෝකධාතුව තුළ වැඩඉන්නවා அන්නේවෙනි කල්්‍යාන මිත්‍රියන් ළඟට ගෙල්ලා සුස්සතා ලබත ප්nyaං ධර්මය මනාවහනුව පිංහතුනිි සිල්වතුන් වහන්සේලා කරා එළඹ கල්யானන මිත්‍රියන් කරා இළඹ ගුණධර්මතියන සිල්වතුන් වහන්සේලා කරා එළඹ හොඳ නුවනැති සාධ සම්මත வி්ු භාවෙන්යුත්த்தසිල්ලතුන් වහන්සේලා වෙත இළඹ கල්්‍යයාරණ මිත්‍රියන් වහන්සේලා විත එළඹ වැඳ එකත් පස්වසිට ඔබට ධර්මය මනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ආන්නේ අහන ධර්මය පෙංවතුනේ ඔබව මේ සසර සාගරෙම්ම එතර කරනවා ප්‍රඥ්ඥාව ඔබේ මුවහත් කරනවා ඔබට නුවන ලබා දෙනවා ඥාන සම්භාරය ලබා දෙනවා. එනම් පෙංවතුනේ යමෙක් ප්‍රඥ්ඥාව ලබඩනං කුමක් කළ යුතුද නුවනැතේ, කල්ල්‍යානමිත්‍රියන් වහන්සේලා වෙත එළඹ අප්‍රමාදීව දර්මේශ්‍රවනය කළ යුතුයි. ආන්නේේ තුළින් පමණයි ප්‍රඥාව පිරිසුදු කරගන්න පුළුවන්කම ලැබෙන්න්නේ. සද්ධහානෝ අරහතන් දම්මන් නිබ්භාන පත්තියා සුස්සතා ලබතේ ප්ඥං අපමත්තෝ විචක්க்கනෝ. අප්‍රමාදීව විචක්ෂනසීලී වීමෙන් ප්‍රඥාව මවාත්කරගන්න පුළුවන්කම ලැබෙන බව, ලෝතරා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාලා. තතාගත ධර්මයානුව පෙන්වතනි බලන් ආලවකයක්සි අහපු බුද්ධිමත් ප්‍රශ්න ටිකට ලෝතරා බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්නාකාරයට මෙ ධර්මකාරණ පැහැදිලි කරලා දුන්නද. ඒ ධර්මේ තුළෙෙන් ආලවකයක්සයාගේ හිත ශ්‍රමණයන් වහන්සේකිරී පැහැදනා දන්න නෑමේ ඉන්නේ තුල් ලෝකාක්‍ර ලෝතුරු අතාගත සාන්තිනායකයන් වහන්සේ බව. හැබැයි ඒ බව දැනගෙන ආලවකයක්ෂයා ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟපංවතුනි වැදනමස්කාර කරනවා. මේ සියලු ඇසූ ප්‍රශ්නවලට තමන්ට ගැලපන පිළිතුරු ලැබුණා. හරිආශ්‍යර් පිළිතුරු ලැබුණා හරි වටිනා පිළිතුරු ලැබුණා ශ්‍රේෂ්ඨ පිළිතුරු ලැබනාා කියලා මේ ධර්මයේ ආශ්්‍යර්යතාවය ආලවකයක් සයා විදිනෝ පෙන්ගතන. තැන් අවසානයේ භාග්‍යතුන් වහන්සේග මේ ධර්මකාරණ ඇසු ආලවකයක් සයා තමන්ගේ හදවතට දැනිච්ච ප්‍රීතිය පෙන්වතනේ වාක්‍ය කීපයකින් පිට කරනවා ඒ ලැබිච්ච ධර්ම ප්‍රීතිය අනන්ත සංසාරක තමන්ට තිබිච්ච ප්‍රශ්න ටිකට පිළිතුරු නැතුව ගෞතම බුද්ධ ශාසනය දක්වා මාව. හැබැයි ලෝතරා බුදුරජාණන් වහන්සේ නැමැති මහා ධර්ම සාගරය මුණ ගැහිලා. තතාගත බුදුරජාණන් වහන්සේ නැමැති කාරුුණික බුද්ධ පුෂ්පය මුණ ගැහිලා. මේ ආලවක යක්ෂයගේ මුළු ජීවිතයම ඒකාලෝකෝුණා සුවඳවත් වනාා ධර්මරසයෙන් පින්ංවතුනි. හදවදට දැනිච්ච ධර්මරසේ නිසා ලවකයක් සේ අවසානයේ ලෝතුරා බුදුන් සරණයනවා එහෙද සඳහන් කරනවා නික්කුච්චි තංවා උකුච්චෙය යටිකුරු කළ බඳුනක් ස්වාමීනේ උඩුකුරු කොලාක් වැනිිය හරියට පඟතනේ මුනින් අතට හරෝලතිවෙච්ච මැටි භාජනයක් උඩුකුරු කරනෝ වගේ භාගතන් වහන්සේගේ ධර්මය හරි ආශ්චරයයි ට සදහන් කරනවා ප්ச்சண்ணங வாවිவரை வசූදොරක් ඇරවගේ ස්වාමීන හරආශචර්යි ඔබ වහන්සේගේ ධර්මය කියලා අටිකුරු කළ බඳුනක් උඩුකුරු කලා වැනිී වසාතිච්ච දෙයක් විවර කල්ල දුන්නාක් වැී மூලහස්සවා மගං ஆචக்கையே මංමුලාවෙච්ච මනුස්සේකුට මාර්ගයක් කම්බුණාවගේ පංවතුනි අපි සංසාරය අතරමං වෙලා යනකොට බොහෝ වෙලාවට මේ මාර්ගය වැහිල තියෙන්නේ. මේ මාර්ගය ඇරගන්්ඩ මේ මාර්ගයේ වි්‍යෘත කරගණ්ඩ දන්නේ නැතුව අවිද්‍යාවෙන් අන්ද වෙලා පෙන්වතුනේ අපි සංසාර කතර පුරාවටම ඉභාගාතය ඇවිදෑවිදාවා. මේ පිරිපුන් මනුස්සජීවිතය ලබන භවය දක්වාම ඔබත් සසරේ ඇවිද්දා. එනම් පෙවතුනේ සසරේ මම්මුලාවෙච්ච කෙනෙකුට පාරක් ලැබුණ වගේ. අතරමංවෙච්ච මනුස්සේකුට මාර්ගයක් විවර වනාා වගේ ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරී ආශ්්‍යර්යයි පෙන්වතුනේ ආලවකයක්සයා මේ ආශ්චර්ය ධර්මය තුළ දමනයවුණ. ඊළකට සඳහන් කරනවා අන්දකාරේවා තේලපජ්ජෝ තන්ධාරේය අඳුරෙඉන්න මනුස්සයකුට තෙල්පහනක් දැල්ලුව වගේ හරිමාර්්‍යර්යි, ලෝතරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය කියලා. අවසාන වසයෙන් සඳහන් කරනවා. චක්කු මන්තෝ රූපාණී දක්කිනන්තීති ඇස්නැති මනුස්සයකුට පෙංවතුනි ඇස්ලැබනාහා සමානයි. ඇස්නැති මනුසයකුට ඇස් දෙකක් දුන්නා හා සමානයි. කොච්චර ශ්‍රේෂ්ටයිද මේ දර්ුමය. ආල්ලවක යක්ෂියට තියෙන ප්‍රශ්න ටික පිංවතන වර්තමානය අපි හැමෝටමත් තියෙනවා. අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගෙන ඉභාගාතය විදිනවා. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පරම නිර්මල දර්මය අපිට තියෙද්දේ අපි අඳුරේ තවමත් අතපතගානවා මේ පිවිිතුරු ධර්මය තුළින් ලන්න පුද්ගලෙක් සද්ධාවකරා යොමු කරනවා පුද්ගලේක් ප්‍රඥ්ඥාව කරා යොමු කරනවා පුද්ගලෙක් නිවනකරා යොමු කරනවා. ඒනං මේ තුල්ලෝක දහාතුව තුළ විකසිත වෙන අසාමාන්‍ය බුද්ධ පුෂ්පයනං පතාගත ලොවතුරා බුදුරජාණන් වහන්සේ මයි. ප්‍රඥ්ඥාවෙන් අගතැම්පත් බඹ සුර නර මේ තුල්ලෝක දහතුව පළඹවමින් ධර්මය දේශනා කරපු සද්ධර්ම සාගරයනං ලෝතුර තතාගත අමාමෑණයන් වහන්සේ මයි. ඒ ආශර්ය ධර්මය තුළ අපි මොන තරං සැනසීමට ලක්වේඩෝනද. ඒ යතුම් ධර්මයමයි අපට එකම පිහිට බවට පත්වෙන්නේ. එනම් වාසනාවන්ත පින්වතුනි සැඩහැටි පින්වතුනේ ඔබැ හැම දෙනාම. සද්ධාවෙන් යුත්ව. ප්‍රඥාවෙන් යුත්තව අප්‍රමාදීව මේ උතුම් ධර්ම මාර්ග තුළ ගමන් කරමින් ලෝතුරා බුදුපාණන් වහන්සේ දේශනාකොට වදාල, පරම නිර්මල සාන්තාතියුතුම් නිර්වානය නැමදි ශේමභූමිය ස්පර්ශකරත්වා කියන. මෛත්‍රී සාගත චේතනාවෙන් සදහම් දේශනාව නිමාවට පත් කරන්නයි. සෝධාන වෙන්නේ වාසනාවන්ත සැදහැති කාරණෙක පින්මතුනි පුරාපයක් පමණ ඔබ සියලු දෙනාම ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්්ධර්මසාගරයෙන් බිඳක් ආලවක සූත්‍රය ඇසුරෙන් ශ්‍රවණය කරන්නට යෙදනා මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත කරගත්තාව අනන්තප්‍රමාණ ආසිර්වාධි ශක්තිය මේ බුද්ධ සාාසනය චිරාත්කාලයක් නිරුපදෘිතව ආරක්ෂා කරන්නා වූ. ඉන්ද්‍රෝපේන්ද්‍ර සමන්තාදි අල්පේශාක්්‍ය මහිේසාක්්‍ය දේවමණ්ඩලයට මෙපිං අනුමෝදංවේවා සමදිටු දෙවියෝ මේ සම්යක් ධර්මේතලෙන් කෙළවර නිර්වාණය සලසා ගනිත්වා මිසදිටු දෙවියෝ මිසදුටුභාාවෙන් මිදේවා, සම්ය දෘෂ්ටික වේවාමයුතුම් දර්මසාගරේ ආසිරවාදය ඒසිියලු දෙනාටමත් එකලෙසිෙන් අනුමෝදං වීවාහ කෙන දහසින් සාධ කියල දෙවියන්ටපි පොනියානමෝදනා කරමු. ආකා සට්ටා ජබුන් මට්ටා දේවානාගා් මහිද දෙකා ප්ඥන්තං අනුමෝදෙත්වා චිරන්රක්කාන්ත සම්බුද්ධසාසනං ආකා සට්ටා ජබුන් මට්ටා, දේවානාගා මෛද් දෙකා, පුණ්ඥන්තන් අනුමෝ දෙෙත්වා චිරන්රක්කන්තු දම්ම දේශනං ආකා සට්ටා චබුන්මට්ටා දේවානාගා මහිද දෙකා, පඤ්ඥන්තන් අනුමෝ දෙෙත්වා චිරන්රක්කම්තු මම්පරන්ති. පලාතභාර සමන් දෙවිදුන්ටත් පින් අනුමෝදං කරමු. සම්බුද්ධ පාදවරලං චනසෝබිතම්මි, වාසෝ සමන්තගෙරි මුද්දනි දේවරාජා පොඤ්ඥානමු දිය ඉදං සුමනාවිධානු පාලේතුමං සතත සාත හිතාහා වහන්තෝ එවගේම මේ උතුම් ධර්ම දේශනාවේ මූලික දායකත්වය දරන්නේ සසුන්කෙත බබලවමු කලනමිතුර සංගමේ සියලු සාමාජික පිරිස ඒ අය නමින් නැසීමය පරලව යන්නටේ දුන රත්නදල්වා GM.. බාලාப்புහාமி RK. කිරිමැනිිකே KA පේමසිරි තැපැල් මහත්මා Kඒ. සුනිල් ප්‍රේමරත්ම ඩිංගිරිමැණකේ මහත්මිය W.P සලමන් அපුහාමී ප්‍රධාන කරගත් ප්‍රවේනිගත වර්ග පරම්පරානු යාත සියලු ඥාතීන්ට සසරදුකෙන් අතමිදීමට මේ ධර්මශ්‍රමනමය පින උපනිශ්‍රවේවා කෙන දහසින් සාධ කියල පෙන්වතන ඥාතීන්ටද පින් අනමූදංකරමු ඉදම් මේ ඥාතේ නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ ඉදම් මේ ඥාතේ නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ ඉදම් මේ ඥාතේ නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ අද මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය ධරන සසුන්කෙත බලවමු කලනමිතුර සංගමේ සියලූම සාමාජක සාමාජිකාවන්ටත්.ඒවගේ විශේෂයෙන් දායකත්ව දරණයිගේ නම් සඳහංකර තිබෙනවා. ප්‍රදීප්චානක ප්‍රසංග තරුණු මහත්මා දම්මික සඳරුවන් නිල්මිණී කුමාරි එම්මේ රම්මැණිකේ මහත්මය බුද්ධික මහත්මා එවගේම නන්දන බණ්ඩාර, කීර්ති කුට්ට පිටියා අදී කොට ඇති එ නම් සඳහංකරපු පිරිසත් රෝකාන්ත පුතනුවනුත්. මෙවතුම් ධර්මදේශනාවේ දායකත්තය දරනවා. එසියලු දෙනාගේම ධර්මදේශනා පැවැත්වීමේ විශේෂ අපේක්ෂාවක්තියෙනවා. තරුණ සංගමේ බලාපොරොත්තු වෙන්නේ මේ ගෝර කටුක සංසාර කතරෙන් වහා නිර්මාණය අවබෝධ කොටගෙන මේ සසර සාගරේ ජයගන්නයි. එනිසා එ තරුණ සංගමේ සියලු සාමාජික සාමාජි කාවන්ට ලොෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ චතුරාර් සත ධර්මය වහවහාවබෝධ වීමෙන් සසරසාගරයෙන් එතරව ලබන ඒ නිර්වාණ ශේමභූමි ස්පර්ස කරඩ සක්තිය ධහිරය වාසනාව ලැබේවා කෙලපි ප්‍රාර්ථනා කරමු. එවගේම විශේෂයෙන් ධර්මාණු ශාසනාවේ ආසිර්වාදය ලබා දෙනවා. සංවිධානයේ සියලූම සාමාජික සාමාජිකාවන්ට එවගේම මාලිකා මදුවන්ති දියනිය ගර්භනී තත්ත්ේ පසුවන්නේ ඒ දියනටත් කුසතුළ සිටින සිංගිති බිලිඳාටත් ධර්ම ස්ත්‍රභණ මේ වසයෙන් ජනිත කරගත් අවා සිරවාද බලයෙන් නිදුක්පේවා නීරෝගිවේවා චිරජීවනය සැලසේවා ඒ දියනට නීරෝගිමත්. සම්පත්තියක් උදාපත් කර ගණ්ඩ මෙවතුම් ධර්මශ්‍රවනමය පින උපනිශ්‍රවේවා කෙල සාදු කියල ප්‍රාර්ථනා කරමු. එවගේම මේ සඳහා යමික් දායක වුනාද ඒසිියලු දෙනාටමත් මේ හැමදිනාම පුනිානුමෝදනා එකතු කරනවා. එවගේ විශේෂයෙන් මේ ධර්මදේශනාවේ පනිානමෝදනාවට යමක් එකතු කළ යුතුයි. විමලදර්ශනාරාම විහාරස්ථානී, වැඩමවා වැඩසිටින පූජනය මහා සංගරත්නයටත්. අද මේ ධර්මදේශනා පටිගත කරන්නේ එම විහාරස්ථානී ඒසිියලු වන්දනී පූජනය මහා සංගරත්නයටත් පින්වාත් අරියදම්ම නායකස්වාමන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංගරත්නයටත් වතුම් පුණ ශක්ති ආසිර්වාදයත් එවගේම දම් සතර මාධජාලේමි පටිගත කිරීමම් කටයුතු සිද්ධ කරමින් අපට ශක්තිය දුන්න තරුණු දුව හැම දෙදිනාටමත් මේ උතුම් ධර්මදේශනාවෙන් ජනිතාසිරවාදය. ඔබ හැම දෙනාගේම මෙලව දියුණුවටත් පරලවසුගතියටත් කෙලවර අපි හැම දෙනාම බලාපොරොත්තුවන නිවන් අවබෝධය පිණිස හේතුවාසනාම වේවා කෙනදහසින් සාදුඛයන්ද. හැම දෙනාම වැඳගන්න ආසිරවාද කරන්න. අභිවාදන සේලෙස්ස නෙච්චං වද්‍යහාපචායිනෝ, චත්තාාරූ දම්මා වඩ්ඩන්ති, ආයු වන්නෝසුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සගග සම්පත්ති මේ වච අතෝනි භාන සම්පත්තේ ඉමිනාතේ සමිච්චතු. පිින්වත් හැම දෙනාටම දළදා සමිදු සරණයි. බැවුරු කන්නල බුදුර්චවෙහරින් කලා බසිනා සදහම් අමාගගුල දැන් රුවන් පුරයටත් මුළු මහත් ලෝකයාටම සියලුතානයන්ගේ අග්‍රවූ ධර්මදානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රීවිමල දර්ශනාරාම පින්බිමේ පිහිටේ දම් සතර ටීවී වත්නපුර අපගේ නවතම ශාකාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි පුණ්‍යානු මූදනා සෙත් පැතිීම් අරමුණුකොටගෙන දම් සතර ටීවී ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදුකිරීම සඳහා පින්වත් ඔබට දායකවී හැකි අමතන්න දම් සතරටීවී වත්නපුරශාකාව බිඳුවයි හතයි එකයි අනු පහයි අනුවයි තුන් සේ හැටේක ්‍රධාන කාර්යාලය දම්සතරටීවී වැවුරුකන්නල. බිින්දුවයි හතරයි එකයි විසි දෙකයි පනස් පහයි තුන් සියතිස් හත